වෙනදා වගේම වින්ඩිස්ටර්නි රසම රස කෑමක් අරගෙන තමයි අද ආවේ. මේක වෙනස්ම විදිහේ කෑමක් වෙයි ඔයාලා හැමෝටම. පින්තූර දකින්න කොටම ඔයාලට හිතාගත්තකනේ මොනවද මේ කියලා. ගොඩක් සැර පාටයි නේද? ඔව් මේක ගොඩක් සැර සොසේජ් ඩෙවල් එකක්. එහෙනම් අපි වැඩි කතා නොකර කොහොමද හදන්නේ කියලා බලමුකෝ. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා සොසේජස්. සොසේජස් කරල් 8ක් විතර මං අරගෙන තියෙනවා. ඒ වගේම අපිට ඊට පස්සේ අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය වෙන්නේ ලුණු ගෙඩියක්. මේ වගේ රවුමට කපා ගන්න. ඊට පස්සේ අවශ්‍ය වෙනවා අපට සුදු ලුණු බික් දෙක තුනක් තිබ්බොත් ඇති. අමරිස් කරලක් දෙකක් මේ වගේ කපා ගන්න. තක්කලි මං ගෙඩියයි පාවිච්චි කරන්නේ ඒකත් මේ වගේ කපා ගන්න. මේ හැටියට කපාගත්තම ගොඩක් ලස්සනයි. ලුණු හොඳට හැපෙන්න අපිට හදාගත්තේ මේ වගේ රවුම් කපාගත්තම. අපි ඕනම දෙයක මුලින්ම බලන්නේ අපි ඇස්වලින්නේ රසේ. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා මෙන්න මේ වගේ අපේ සොසේජ් ටික පොඩ්ඩක් දෙපැත්ත හොඳට බැද ගන්න ඕන. තෙල් අපි ගොඩාක් අඩුවෙන් පාවිච්චි කරනවා. ගොඩාක් අය මේ සොසේජ් දෙකට පළලා ඊට පස්සේ ගැඹුරු තෙලේ බැද ගන්නවා. මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. අපේ ඊට පස්සේ නිවෙන්න මේ වගේ පැත්තකින් තියලා තියමුකෝ. මම මේකට පාවිච්චි කරන්නේ මැටි ඇතෙලියක්. මැටි ඇතෙලියක් පාවිච්චි කරන්නේ තක්කලි අපි පාවිච්චි කරනවනේ. තක්කලි පාවිච්චි කරනකොට මැටි ඇතෙලියක් තමයි සුදුසුම වෙන්නේ. තෙල් ටික රත් වෙනහම මෙන්න මේ වගේ අපි කපාගත්තු සුදු ලුණු එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි කපාගත්තු අමුමිරිස් කරල් දෙක තුන එකතු කරගන්නවා. මේ දෙක හොඳට සුවඳ එනකන් සුදු ලුණු වල සුවඳ එනකන් හොඳට බැද ගන්න ඕන. ඊට පස්සේ අපි රවුමට අපි කපාගත්තු ලුණු ටික එකතු කරගන්නවා. මේක දෙපැත්ත පෙරල පෙරල හොඳට තෙල් ටිකේ බැද ගන්න ඕන. දැන් අපිට පුළුවන් මේකට ලුණු කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක් ඔයාලගේ රස අනුව එකතු කරන්න. ගොඩක් වැඩි කරගන්න එපා. මොකද සොසේජ් වලත් සෝල්ට් ගතිය තියෙනවා. ඒක හින්දා සෝල්ට් ඇන්ඩ් පෙපර් මෙන්න මේ වගේ චුට්ටක් එකතු කරගන්න. ගොඩක් අය මේක කන්න කැමති සේවරි. එහෙමත් නැත්නම් ගොඩක් සැරට චූටි බබාලට දෙනවා නම් මේකේ ගම්බිරිස් දාන ප්‍රමාණය හැම අඩු කරගන්න. අපේ දිහා ටිකක් සැරට කන්න කැමති හින්දා ගම්බිරිස් යහමින් දැම්මා. ඔන්න දැන් අපි තක්කලිත් දාගත්තා. ඊට පස්සේ අපි සෝස් ටිකක් එකතු කරගන්න ඕන. සෝස් ටික දාගෙන චුට්ටක් මේක දෙපැත්තට කලවම් කරගෙන ලිප ඔෆ් කරගන්නවා. චුට්ටක් විතර මේක හොඳට ඒ රස්නෙන් ඇතිලේ රස්නෙන් පොඩ්ඩක් තැම්බෙන්න දෙනවා. අපි මෙහෙම කපාගත්තා. ඊට පස්සේ අපි කලින් සකසගත්ත සොසේජ් ටික. දැන් අපිට පුළුවන් අපේ මේ මිශ්‍රණයට සොසේජ් එකතු කරන්න. තෙල් ගතිය ගොඩක් අඩු වෙන්න තමයි මේක බැද ගන්න ඕන. මොකද සෞඛ්‍ය ගැන අපි හිතන්න ඕනනේ. අපි මොන දේ කෑවත් බිව්වත් සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න ඕන. ඊට පස්සේ ඔයාලට ඒක හොඳට කලවම් කරගන්න පුළුවන්. මේ ඔයාලට පේන විදිහට දැක්ක ගමන් කන්න ආසයි තන විදිහට හදාගන්න පුළුවන්. මෙන්න මේ කියපු විදිහට ඔයාලා හැදුවොත් බලන්නකො ලුණු කෑලි හැම අපි ලොකුවට කපාගත්තු හින්දා ඒක ලස්සනට පේනව නේද? මං ඉස්සෙල්ලත් කිව්වා වගේ අපි මුලින්ම ආහාරයක් රස විඳින්නේ අපේ ඇස් දෙකෙන්. ඉතින් අපේ ඇහැ පිනවුනොත් විතරයි අපිට ඒ ආහාරයේ රසය අපිට හොඳට ඇඟට හිතට දැනෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක අවසාන වෙනකන් බැලුවා කියලා. එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකේ තියෙන අපැහැදිලි තැන් ඔයාලා මතක් කරලා කමෙන්ට් කරන්න. මගේ අනිත් වීඩියෝසුත් ඔයාලා බලන්න. මීට කලින් මම ඔයාලා ගොඩක් අය නොදන්න දෙයක් ගැන කියලා දීලා තියෙනවා. අන්න ඒ දේ ගැනත් ඔයාලා බලන්නකෝ. දැක්ක ගමන් කන්න ආස හිතෙන විදිහට මෙන්න මෙහෙම තමයි සොසේජ් ඩෙවල් එක හදාගන්නේ. අපිට හොටෙල්ස් වලට යන්න ඕනේ නැහැ මේ වගේ කෑම කන්න.
ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව හැමෝමත් එක්ක කන්න පුළුවන් රසම රස කෑමක් තමයි මේ. එහෙනම් යාළුවනේ මම ආයෙත් දවසක රසවත් රෙසිපි එකක් අරගෙන ඔයාලා හමු වෙන්න එන්න. අදට මම ඔයාලගේ අලින්දෙන් සමු ගන්නවා. මතක් කරලා subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.